මේ පසුගිය අවසන් සටනට සහභාගී වූ විරුවන් සම්බන්ධව හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් අපට යොමු කරපු ගැටලුවක් මෙම නිලධාරියා කියන ආකාරයට එම සෙබළුන් දැඩි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව තමයි කියන්නේ. ඉතින් මේ අයට දහමින් දිය හැකි සැනසුම කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන දැන් යුද්ධයේ කියන කාරණයක් මාරයටයි කියදයක්. සාමය කියන කාරණයක් මාරයටයි කියදයක්. යුද්ධයයි සාමයයි දෙකම මාරයටයි කියදයක්. युद्ध तीन वेला मारया सामे अतवर्ण सामे तीन वेला मारया युद्ध अतवर्ण नम तपि सामट युद्ध तीन वेलाट अमे मारे कि युद्ध सामे अधिकम मारेट मुखदे सामे की कारण युद्ध की कारण सकस्वी मनुष्यातुल सकस्वना पंचुपादान स्कंदे फल इना पंचुपादान स्कंदे मारया की तन दिनोण युद्ध मारयागे साम्यक मारया युद्ध तीन वेला मारया सामेट अतवन उमेट अरंगेनो सामे तीन वेला मारया अतवन युद्ध अरंगे ओके मोहे तीन जनता ए पेत्तत मे पेत्तत दोलने वेमी युद्ध तीन वेला नरकैकिनो सामे तीन वेला हृदयकिनो मेक मारे हेकि युद्ध आई मारयाटन अनिवार्य युद्ध निशा सकस्वेन्ना अतृपल मारयाटन एलिशा बुद्रजान हंसे कुतन दिवस नोना शासने आरक्षा करण युद्ध करण के धर्म अपित देशना कल नह बुद्रजान वंशे साक्य वंशे उपदीन साक्य वंशे यदा दंपति दिव्य इहलम श्रेष्ठम वंशे ये साक्य वंशे बुद्रजान वंशे जीव मानव इन कुछ मतुक धामिला मे साक्य वंशे अरे विरूढ़ बकीन कुमार या साक्य वंश के अतिकर करता वायरयात्नि सा सेना वरगन यानो मे साक्य वंश विनाश करण मे कोसोदा सेना वरंग बुधरना से दिवस दकीनो मगे शाक्य वंश विनाशकर बुधरना से मगट वड़ीनो वड़ीन अरे विरोध कुमार सेना पिगरा नीन बुधरना से देख लिरोध नतरना बुधरना से कुहदे भाग्यनाथ मम्मी साक्य वंश नैनो मट मे वगे मधिपुंशिक मकला बुधरना से कर्ण पहादल दी मैत्री जन की विरोध कुमार आईम ने कुमार मस तुनाट पास आईम तर वैरे मतलब मतकल आईम सेना वर्ग ने शाक्यवांश विनाशक यदत बुधरना से मेक दिवस मगट यदत तर कुमार अट कर्णुपहदल दीला पिटक आईम टिकाट पास आईम तर कुमार अट वैरे मतला आईम सेना वर्ग ने දැන් බුදුරැන්වහන්සේ බලන මන් දෙපාරක්ම පිටත් කරලා හැරියා. දැන් තුන් පාරේනවා තුන්වෙනි පාර බුදුරැන්වහන්සේ දිවසින් බලන මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මොකද්ද වෙන්නේ යන්නේ කියලා බුදුරැන්වහන්සේ දකිනවා මේ ශාක්‍ය වංශය පෙර කාලයේ කරා වූ බරපතල ප්‍රාණඝාත අකුසල් නිසා මේක සමූල ඝාතනය වෙන්නයි යන්නේ. හේතුඵල ධර්මය. බුදුරැන්වහන්සේ දා විරුද්ධ බවවත් තන්නේ නැහැ. විරුද්ධ බවවත් තන්නේ නැහැ. විරුද්ධ කුමාරයා සේනාව වරන් ගිහිල්ලා මුළු ශාක්‍ය වංශම කඩුගාලා මරලා දානවා. इधर बना බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශය කියන කාරණයත් ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙම විනාශ වෙනවා. ඒ නිසා නෝනා කොතනකවත් බුදුරජාණන් වහන්සේ එතනදී වෙන්න ගිය විනාශය වළක්වන්න ගියේ නැහැ. ඒක හේතුඵල ධර්මයක් හැටියට දැක්කා. එහෙනම් දැන් අපේ හමුදා නිලධාරී මහත්තුරුන් අතරින් ඒසා යුදමේ ප්‍රශ්නයක් වෙලා යම් ප්‍රාණඝාත වෙනි එහෙම නැත්නම් සත්ව හිංසා වෙනි සිද්ධ වුණා නම් නෝන ඒවත් හේතුඵල ධර්මයෙන්ම තමයි. කළා වූ අකුසල් වල විපාකයන් හැටියට තමයි ඒ හේතුඵල ධර්මයන් සකස් වෙන්නේ. ඒතර කෙනෙක්ගේ අකුසලයේ විපාක විඳිනකොට තව කෙනෙක් අලුතෙන් අකුසලයක් රැස් කරගන්නවා. ඒ සත්‍යවාදී කොටස් අකුසල් කරලා ලෝභ දේශ මෝහ වඩලා විනාශයන් කරලා ඒ අකුසල් වල විපාකයේ හැටියට ඒගොල්ලෝ මැරුම් කනකොට ඒගොල්ලෝ නිසා අපේ අය අලුතෙන් අකුසලයක් කරගත්තා. තේනද? කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් අලුතෙන් රැස් කරගන්නවා. ඒකෙන් තමයි ලෝකයේ පැවැත්ම සකස් වෙන්නේ. ඒතකොට එවැනි අවස්ථාවකදී නෝනා දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් යුද්ධයට ගිහිල්ලා මිනිසුන් මැරුවොත් මිනිසුන්ට හිංසා කළොත් ඒ අය මරණින් පස්සේ අහවල් නිරේට වැටෙනවා කියලා නිරේ නම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොසල් රජතුමාගේ හමුදා බටේකට තමයි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඒ වැටෙන නිරයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මෙතනදී අපි දක්ෂ නම් අපිට පුළුවන් මේ තියෙනා වූ අකුසල් ස්වභාවයට යන්නේ නැතුව අපි මේක මේ සැප්තෙම් ඉදේ මෙතෙන්දි ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා. තේනවද? ඒතර අනික් කෙනා තමයි බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බුදුරයන් වහන්සේ දකින ප්‍රථම දැක්මේදීම සෝවාන් ඵලයට පත් වෙනවා. තේනවද? එහෙම කළත් බිම්බිසාර රජතුමාගේ ප්‍රාන්තයේ ඇතිවෙච්චා වූ සටන් අරගවලදී හමුදා වැරළේවමඩ පැවිදි. ඒ වගේම බලන්න දුටුගැමුණු කුමාරයා එලාර රජුණුවත් එක මුහුණට මුහුණ සටන් කරලා තමන්ගේ කඩුවෙන් එලාර රජුණුවන්ගේ හිත සිඳලා දැම්මා. ඒ වගේම මේ යුද්ධෙදි දාස්කණන් සෙබළුන් මැරුණා.
තේරෙනවා නමුත් එහෙම වුණත් නොවුණා දුටු ගැමුණු රජතුමා මැරෙන මොහොතේම සත්‍රීක දිව්‍ය කලයට සත්‍රීක දෙවියෙක් කියලා උපත් වෙනවා තොර ඒක කොහොමද පුච්චුනේ උපාදාන පත්‍ය බව උපාදානේ මැරෙන වෙලාවේ අර දුටු ගැමුණු කුමාරයාගේට උපාදානයේ සකස්ුනේ කුමක් කෙරෙයිද සමා කරගත්තා වූ පින්කම් කෙරෙයි මොකද එදා දුටු ගැමුණු රජුරුවන්ගේ කාලේ දසදහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ සිටියා අර ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේලා වැනි මහා විහෙර විහාර දැහැගත් දසදහස් ගණන් සිද්ධ කළා. තේන්න. රහතන් වහන්සේලා දසදහස් ගණනකට දන් දුන්නා. රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබුවා ශාසනය ආරක්ෂා කරන්න ඕනේ කියන ඒ සත් අදිෂ්ඨානය තිබුණා. තේන්න. වෙන බාහිර කීර්තිය බලය ධනිය උදෙසා නෙමෙයි. අද වර්තමාන සමාජයේ රට ජාතිය ආරක්ෂා කරනවා කියන කාරණයත් එදා දුටු ගැමුණු රජතුමා රට ජාතිය ආරක්ෂා කරනවා කියන චේතනාවත් උන අහසක් පොළොවක් වගේ වෙනස් දෙයක්. එනිසා එදා ඒ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා නැරෙන වෙලාවේ අර යුදමය ප්‍රශ්න නෙමේ දුටු ගැමුණු රජතුමාගේ උපාදානයට ආවේ කළා වූ කුසල්වල ශක්තිය. ඒ කුසල් ශක්තිය නිසා අර යුදමය හේතුන් යටපත් වෙලා අවසාන චුතිචිතට අදාළව සත්‍රීක දිව්‍ය කලයක සත්‍රීක දෙවියෙක් කියලා උපත්ති ලැබුවා. දුටුගැමුණු රජතුමා සත්‍රීක දෙවියෙක් කියලා උපත්තිය ලැබනවා වගේම දුටුගැමුණු රජතුමාට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළා වූ උපදේශ දුන්නා වූ දුටුගැමුණු රජතුමාගේ මෑණියන් විහාර මහදේවියන් සත්‍රීක දිව්‍යාංගනාවක් කියලා මරණයෙන් පස්සේ උපත්ති සකස් කරගත්තා. දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බලද්දී දුටුගැමුණු රජතුමා මේ මොහොතේ ඉන්නේ කොතනද කියලා ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙන්නේ අර සත්‍රීක දිව්‍ය තලයක සත්‍රීක දිව්‍ය ස්වභාවයට පත් වෙච්ච එකද. එයා ලස්සන උතුම්ක් පැලඳගෙන ඉන්නවා. ඒ උතුම්නේ ලස්සන වර්ණවත් මැණික් ගල් ඔබ්බෝලා තිනවා. ඒ වගේ ආයුෂ වර්ණයේ සැපය බලෙන් වැඩි දිව්‍ය ස්වභාවයක් තියෙන දෙවියෙක් හැටියට දුටුගැමුණු රජතුමා උපත්ති සකස් කරගෙන ඉන්නවා. ඒ වගේම දුටුගැමුණු රජතුමාට මේ සියල්ලෙදිම කල්යාණ මිත්‍රයෙක් හැටියට උපකාර කරපු යාගේ අම්මා විහාර මහදේවිය කොයි තැනක උපත්ති ලැබලා තියෙනවාද කියලා උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරද්දී සස්ත්‍රීක දිව්‍ය තලයක සස්ත්‍රීක දිව්‍යාංගනාවක් වෙලා යා උපත්ති ලැබලා තියෙනවා. ඒ විහාර මාම් දේවිය දිව්‍ය ස්වභාවය තනිකරම සුදුම සුදුපාට කිරිම කිරිපාට දිව්‍ය ස්වභාවය. ඒ විහාර මහදේවිය ඇඳන් ඉන්න සළුව සම්පූර්ණයම තනිම කිරිපාට සළුවක්. එතකොට එයාගේ ඇස් දෙකේ කළු ඉංග්‍රියා ඒ දිව්‍යාංගනාවගේ ඇස් දෙකේ කළු ඉංග්‍රියාව නැහැ. තනිකර ඇස් දෙකක් සුදුයි. එයාගේ කේශ කලාපයේ දන හිසක් පල්ලෙහාට දික් වෙනවා. මුළු කේශ කලාපයේම තනිකර සුදුපාට ලස්සන කේශ කලාපයක්. ඒක මේ අපේ කෙනෙක්ගේ කොණ්ඩෙ සුදුනහම් තියෙන සුදුපාට නෙමෙයි ඈ. බොහෝම කාන්තිමත් බොහෝම ලස්සන රිද්මයක් තියෙන ස්වරූපී කෙස් කලඹක් දෙපතුල් ළඟටම දිග දක්වා තියෙනවා. ඒ දිව්‍යාංගනාව දකිද්දී යාට නමක් කියනෝ නම් යා සුදු සුදු කිරිපාට දිව්‍යාංගනාවක් කියන මොකද සියල්ලම යාගේ සුදු පාටයි. ඒ වගේ නෝන ඒ ශාස්ත්‍රීය දිව්‍ය ස්වභාවයන් ලබන්න දුටුගැමුණු රජතුමාට නිරේතුරු උපදෙස් ලබා දුන්න විහාර මාදේවිය දක්ෂ වුණා. තේනවා. එතකොට එහෙනම් බලන්න අරස්ථා යුද්ධයක් කරලා එළාර රජතුමා සමග දුටුගැමුණු රජතුමා දක්ෂ වුණා නම් ශාස්ත්‍රීය දිව්‍ය තලයකට යන්න අපේ හමුදා බටින් යුද්ධයකට ගිහිල්ලා යම් දුර්වලතාවයන් සිද්ධ වුණායි කියන තැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්මයක් තියෙනවා අපිට ගොඩේන්න. ධර්මයක් තියෙනවා අපිට ගොඩේන්න. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම කරන්න තියෙන පළවෙනි කාරණේ තමයි අතීතයේ වුණා වූ වැරද්දක් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. කෙනෙක් අතින් මැරුණා නම් වෙඩි වැදුනා නම් මොනවා හරි ඒ වගේ අනතුරක් වුණා නම් ඒවා ගැන දැන් නැවත හිතන්න යන්න එපා. ඒ සිතුවිල්ල සකස් වෙන මොහොතේම ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. ගන්න යන්න එපා කොයි වෙලාවකත් ගන්න යන්න එපා. දෙක තමයි මේ වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙන්නේ. වර්තමානයේ සීලෙන් ශක්තිමත් වෙන්නේ. නිරේතුරුවම අකුසල් මූලයන්ට යන්නේ නැතුව ලෝභ දේශ මොහයන් වඩන්නේ නැතුව නිරේතුරුවම අලෝභ අදේශ අමෝහයන් වඩමින් ජීවත් වෙන්නේ. ඒ වගේම වර්තමානයේ ඔබෙන් යමෙක් සතුටු කරන්න පුළුවන් නම් ඒ ඕනෑම කෙනෙකුට කරුණාවෙන් යුතු උපකාර කළා ඒ කුසල් පක්ෂය වැඩි කරගන්න. එහෙම වැඩි කරගෙන නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ශක්තිමත් කරගත්තොත් අපිට මැරෙන වෙලාවේ අර කළා වූ අනතුරු මතකයක නොඑන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් නෝන ඒක හරිම බරපතල කාරණයක්.